නමුතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස කත මංචභික්කවේ දුක්ක සමුදයක්න් අරිය සච්චන් යායන් තන්හාපෝනො භවිකා නන්දි රාගතාගතා තත්‍ර ත්‍ර අභිනාන්දනී සයතිී ඩං කාම තන්හා බවතන්හා විබෝතන්හාති ශ්‍රද්ධාවන්ත සිංහතුනිි දම්මාන් පර්සනාව යටතේ වත්තාගෙනාපු ධර්මදේශනා මාලාවේ අද දවසේ ඇැදිි කරන්න යන්නේ සච් ප්බේට අයති දෙවැනි ආරිශත්තිය සමුදය ආරි සත්‍යය ගෙනයි ඇැ මෙහිදී දුක්කාරිශත්්‍යයේ සම්බන්ධුව දුකාරි සත්්‍යය කියන්නේ කුමක්ද කියලා දේශනා හතරක් පමණ දුකාරිශක්වයට මින් පෙර පැවැත්තුවා. මේ සමුදය ආරි සත්්‍යය කියන්නේ දුකට හේතුව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තාව සංසාර දුකට හේතුව සංසාර ගත සත්්‍යයාටත් හැමවිටම දුකතේරෙනයි වති සමාරදුක් තේරෙනෝ. නමුත් කිසිම රත්වයකුට සංසාර විමුක්්‍රයක් ගැන අවබෝධයක් ඇති වෙන්න ඇත්තේ තමතමන්ට අවබෝධ වෙන දුකට හේතුව බොරුවීමි එක දුකට හේතුව විදිහට ගන්නේ ආර්ශක්තයේ දී පෙන්නන තන්හාවනිවී මේක තමයි සංසාරස්වරූපය දැන්ධාරණයක් විදිහට ගත්තොත් මේ වකවානුව මේ දර්දේශන මාලාව පවත්වන වක්වානුව ලෝකෙටම ගෝලිය වසංගතයකට යොමු එති ඒවගේ ගොදුරුව එක්ති අවස්ථාවක් ත මේ ලෝකයේ මිනිසුන්ට වසංගතයෙන් ඇතිවෙන් මරණය දුකයි ඒින් ඇතිවෙන රෝග පීඩාව දුකයි ඒ වසංගතය බෝවීම දුකයි ඒ හැමේ ගහම තේරෙන් එක දුකක් කියලා තේරෙන නමුත් ඒ දුකට හේතුව ඇ මේ ලෝක ඉන්න කිසිම ඕනම්මනුසයකුටයි ඕනම ජාතියගට මේ වෛරස් ආසාධනය දුකයි කියලා දේර නමුත් දුකට හේතුව ඒගොල්ලට තේරෙන්නේ වෛරසය කියලා මේක නමයි මුලාව කියය දුහමුදුරුව පෙන්නන්නේ මේ සෑමදේ රෑමදුක කොහර දුකක්තියද ඒ දුකට හේතුව තන්හාව මේ තන්හාාව ගියන එක බෞතිකද නවෙේ බෞතික දෙයක් නෙවෙේ තන්හාාව ග පොදුදේකුත් නෙවෙේ තන්හාාව කියන්න ඇගැන ඉර එලිය හඳ එලිය මහ පොලොව මහා මුහුද ඒවගේ ද්‍රව් ්‍යවාත්නක පොදුදෙකුත් නෙමේ. උදුහම්දුරු දේශනා කරන දුකට හේතු අර්ශත්්‍යේදී දුකට හේතු තන්නවයි ඒත් අන්ාව පෞද්ගලිකවයි ති. එ දහදනෙක් ගත්තොත් ඒ දහදනාගේ තන්හාාව තමන් අයිතිකක්. ඒ තන්හාාවේ ස්වරූප දහය සියදෙනෙක් ගත්තොත් ඒ සිය දෙෙනට අයිති තන්හාව සිය විදිහා සමානන එෙන මේ දුකට හේතුව සන්හාාව වෙනකොට ඒ සන්හාවේ සත්‍යය ස්වරූපය එ මේ ආර් සත්්‍යයේදී චත්‍රවාාශක්්‍යයේ දී දෙනි ආර්ශක්්‍යය වසී බුදුහමුදුරු පෙන්නනවා ඇ ත්‍රිපිටගේ වෙන සූත්‍ර දිහ බරණකොට තන්හාාව සම්බන්ධව දීර්ගම විස්්තරයක්ඒගැ තන්හාාවේ ක්‍රියාකාරයත්තය ගැන තන්හාාවේ ස්වරූපය ගැන තන්හාාවයෙන් සිදුකරන මනෝහාරි කෘත්තිය සම්බන්ධව දීර්ග විස්තරයක් තියෙන්නේ මහා සති පට්ඨාන සූත්‍රයේ දම්මානු ප්‍රස්සනාව තුළයි. අනිකුත් සියල්ම සෝත්‍රෝල්ට වැඩිය වැඩිවික් හයක් දම්මාන් ප්‍රර්සනාවේ දම්මාන් පස්සනාව තුළ අන්තර්ගත් වෙනවා මේ විස්තරය පැහැදිලිුව දේර්ග ලෙස කෙතිකරගන්න නැතුව කොතකටගත්තෝ විශාල පිටුගාන. එක නිසාවෙෙන් දැන් බෞද්ධයාට හඟා කරදින්නේ මෙන්න මේ බුදුහාමුදුරු දේශනා කරන තන්හාාවකුමක්ද කිය දන්න ඇතික වර්තමානයේ නිවන්වාර්ග නිවන්ඩකින්ට ආර්කාාවකෙනු තුඟක්ක යිවා ඒ ආසාාව ඇතිකරල දන්න සන්හාව කියලා ඒ මනුසුව දන්නේන්නේ යිර නිවන්දකිින් කියලා ආසාාවක් කැමැත්තක් ඇති කරන්නේ කවුද තන්හාවම තම ද ගැටල දෙැ එවැන්නේ ශාවකයෝ එක්ක තමයි ගුදු හාමුදුරුවන්ට මේ තන්හාාවේ සත්‍ය ස්වරූපය අවබෝධ කරලා දෙන්න වෙන්නේ කෘතිය හර කෘත්තිය කියන්නේ පුහුණුව හරා දැන් ඇයි හෙම වෙන්නේ මේ තන්හාව කියන එකත් වචනය අප හලදී ඒ වචනය හරියට දැඟර ලංකාවේ සාමාන්‍ය බෞද්ධයන්ගේ සුරූපයමයි. එක බුදුහාමුදුරුව පෙන්නන්නේ නිවන් මාර්ගය සඳහා සියලුම ශ්‍රාවකයෝ. මේ සන්ත්‍රාරයේ මනුස්්‍යගත්වොම අතීතය මනුස්තුව ඇත්තුවර්ථමානයත් අනාගතය උසේලුම් බුදුහාමුදුරුවන්ගේ ධර්මය තුළ නිවන ලැබෙන්න්නේෙ ෘත්තයන්තුනකි.ඒ ෘත්්‍යයන්තුන කර කියන්නේ ඒ සම තමන්ගේ දිවිපැවැත්ම ගඩ චරිියාව තුළ සිදු කරන. රැකීමේ කෘත්තය ගැනශීලය සිල් රකිින් ලෝන. ඒවගේම වැඩීමේ කෘතියයේ බුදු හමුදුරු දෙන දේ වටනාදේ වඩා ගන්න ලෝනය නොටනා ේ වඩාගරන එක තමයි මනුසත්වේ ගැන.ඒවගේම අවබෝධ කළ යුතුදී අවබෝධ කරගන්න ලෝනය නැතු මේ ලෝක තියෙන දේවල් අවබෝධ කර ගැනීම නිවන්මාර්ගෙ වෙන්න. ඒකට කියීන සීල සමාධ ප්‍රශ්ඥා කියලා. රැකිය ුතුදේ රකින් ඕෝනේ ්‍රාවකයාඒ රකිය යුතු දේ කියන්නේ බුුණ හාමුදුරෝදෙන් දීලා තියෙන රැකිය යුතුද තම තමන්ට තියරෙන තම තමන් හිතන්න තවන් තමන්ට වටන තමතමන්ගේ ආත්මය ලාබේ සඳහා කරන රැකිල්ලක් කරලා නිවන්දග නෝහිලා බු හාමුදුර දේශනා කරන්න රැකිය යුතු දේ රකි ෝ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන වැඩිය යුතුල් ගුණධර්ම වඩන් ඩෝනි. බුදුහමුදුරුව දේශනා කරන අවබෝධ කළ යතු දේ අවබෝධ කරගන්න ඕනේ බුදුහාමුදුරුවෝ දෙන පුහුණුව හරහා. මේක තමයි නිවන් මාර්ගි. මෙන මේ අවබෝධ කරගන්න දහාමුදුරුව පෙන්න අවබෝධ කළ යතු කළ යුතුදය අවබෝධ කර ගැනීම ශික්ෂාව තමයි ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාව සඳහා තමයි බුදුහාමුදුරුව සතරාති පට්ටානයේ කියන පුහු නුව දෙන්නේ කෘත්තිය දෙන්නේ වෙන දේකට නෙවේ හැකීමේ කෘතියට නෙවේ ශ්‍රීලයට නෙවේ සතරාති පට්ටානය දෙන්නේ හමාදයට නෙවේ සතරාති පට්ටානය දෙන්නේ සතරහති පට්ටානයේ තුළින් ලබා දෙන්නේ ප්‍රඥ්ඥාශික්ෂාව අවබෝධ වෙන දේ අවබෝධයයට මොනවද අවබෝධ වඩෝ ලෝකේ මොනවල අපි අවබෝධ කරගන්න අවබෝධ කරගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරන දුක බුදුහාමුදුරු දේක දේශනා කරන දුකට හේතුවන තන්හාව මේ අවබෝධයෙන් ගණ්ඩ ඕනකා සීලයකින් ගණඩ පුල එකන්නම සමාධයකින් ගණඩ පුළල එකක්නවේ මද සමාධියත් වඩන්ඩ උදව්වෙනවා තන්හා සිල් රකින්ඩ උදව්වේෙනවා තන්හා සන්නහා වනැත්තන් සීල්ල රින්ඩවේ සන්හාව නැත්නම් සමාධයක් වඩන්න බෑ. එතකොට සංහාව නැති කරන මාර්ගයක් තියදේ මාර්ගය ඒකුත්තේ ඒ පුහුණුව තමයි ප්‍රඥාව ප්‍රඥාතික්සා. දැන් එහෙම තියේදී සාමාන්‍ය මනුෂ්‍යය කරන්නේ බුදුහාමුදුරුව ප්‍රකින්්ඩ කියල දීපුටික පාඩන් කරගන්න. දයන ගුණ ටික පාඩන් කරන පටි ලමයට බවල් ලංකාවේ පාඩංකරුණු මොකට පාඩන් කරන්න ශ්‍රකීන් සිල්රක් ඉන්නද නෑ විභාග පාස්සෙන් වඩන්ඩ ඕන ටිකත් පාඩන් කර ගන්න ඉගෙන ගන්න වඩන් කර ගන්න ඉගෙන ගන්න එකොට වඩන්ඩද මේ සමාධයක් වරන්න නෑ විභාග පාස් වෙන් ප්‍රසිද්ධ වෙන්න දේශනා පවත්තන්න පොත්ලියන් තවයකුට වැඩිය ඉහලින් යන් එකොට අවබෝධක වෙනදී ඒත් තිගෙන ගන්න නිවන ගැනත් තිගෙන ගන්න නිවන්න ගැන පොත්ලියන නිවන්න ගැන දේශර පවත්තන. නිවන්න ගැන තර්ක කරනවා. මොකටද මේ නිවන්න අවබෝධ කරගන්න නෑ තවයකුට වැඩිය ඉහලිීියන්න දැ මෙන්න මේ විදිහේ පහත් පෙළේ ශ්‍රාවකයෝන්නේ වර්තමානින් ඒ අය තමයි දැ ඒටිකට උදහුනේ කෞුදදැන් ්‍රකිින් ලෝනදේ ඉගනගන රකිින් නැතුව්‍රීය ගැන ඉගනගන්නවල් පන්සිල්වා රකිින් නැතුව එම පිරිසනන්නේ සීලය ගැන රකිින් නැතුව සීය ගැන ඉගන ගන්න්ඩ කවුද උදවුනේ ඉගනගත්ත කාගේ තන්හාවයි සීලය ගැන ඉගන ගණ්ඩව දනේ කවුද තන්හායි සීය ගැන ඉගෙනගත්ත නැතක් කහන්නසිිල් රකින්න කොට තමන්ගේ තන්හාමේ යන් කිසිු ප්‍රවාණයක් දුරුවල් වෙනවා සමාදී ගැන ඉගන ගණඩ දඟලන්නේ කවුද්ද ඉගගණඩව උදව් වෙන්නේ කවුද ඉගෙන ගන්න එකකාගේ අන්හාාවයි එෙකොට ප්‍රඥ්ඥාව ගැන ප්‍රඥාසිත්කාවේ අන්තර් ගත්තේ ගෙන ගන්න ඟ රඟලන්නෙක් කෙනට උදවවෙන්න කවුද ඒ ගෙන ගන්න එකකාගේ තන්හාාව ඔන්න තන්හාාව හැට මෙහෙම අවුරුදු මනහා කැටක් ගෙවල මේ කුලප්පුුවක් හැදෙනවා හඩිසිේ ටන්හාව නැති කරගන්න එතකොට අරයි කුලප්පු කාලේ නැතුව අ වැඩියෙන් ගෙවපු කාලේ මොකක්ද කරේ තන්නාවේ වැඩියෙන් ප්‍රෝජනගත්ත ධර්මියයම අල්ලගෙන තන්හාාව දන තන්හාවේ දපනයට ධර්මය වැටු මෙහෙම පිරිසක් තමයි බෞුතරය සුරුතරය අනවෙ මේ කියන්නේ බහුතරය මේ වනහාන බෞුතරයක් මෙම පිරිස තන්හාේ ගැටේට අහුල් අනිම් මනිසුන් තරන්නාව ගට අහුවෙලා රපාගත හොයෙන මිනීමරණෝ මිනෝද වෙනෝ මේ පිරිසම් ගත්වෙන්නන්නේ තන්හාාව ගැටියට අවවෙලා ධර්මීගරගන්න ධර්මය ගැන රඟපාන ධර්මය හැසිරිනා කියල බොරු කරනු තහා ගට. ආරම්භ කර කොවි කාල පොඩි කාලි දෙමවපියෝ යා දුන්නේ ඔයිටික පර්තමානයේ දෙමවපියන් ගෙටීම විභාග පාසේෙන්ද ධර්මය ගැ ගඩුව ගන්නන්නේ ලමඉට දෙම ඉස්සර පැරණි දෙමවපියෝ විභාග පාසෙන්ද නිමීලය සිල් පල ගැන්නේ රකින්ට තැන ගියවන්න නෙවෙේ මේ ධර්මය ඉක්සර් මිනිස්ස ගන ගත්තේ රකින ටික රකින්ඩ වඩන් ටික වඩාගන්න අවබෝධ කරගන්න ටක අවබෝධ කර ප්‍රචිපලයමකන්ද සංසාර විමුක්තිය මේ ගැන තේරුමක්තියෙන්ද තන්හාව කියන්නේ අපි හිතන දෙන්න නෙමේ මේ බණහාන තිය දෙෙනෙක් ඉන්නවාදේ සිය දෙෙන තුළ දන්හාව නැදනාම් බනහන්ුවේ ඒද දෙනා තුල දීනි න්හා ඉතින් දැ ඒ එක බනැහ්ුව ගිල් හක් වේ. තහා නැනම් බනහන්න බෑ බනහන්නනේ මෙලොව වැඩක් සන්හාාව කරන්න බේ තන්හාාව නැතුයි මෙලෝදයක් කරන්න බෑ. නමු තම තමන් එතකොට තන්හාාව ගැන්න වචනයක් අහල දීන තන්හාාව කියල ධර්මේ දේ නො යෙනවා දෙයක් ඒ මොකක්්ද කියලමේ සිය දෙනෙත් තෝරලා ඉහල්ම් පෙළේ බෞද්ධගේ ඇහවුවෝ තන්හාාව කියන්න මොකක්ද කියලා ලැබෙන උත්තර සීයක්මයි ලෙන්නේගේ උත්තර සමානන හමද උත්තරේ දෙන්නේ තන්හාාවයි උත්තරේ දෙන්න උදවනෙ තන්න මේක තමයි ප්‍රශ්නිති තර එච්චර දුරට තන්හාව කියන එක අපේ ජීවිතයේ හැම මොහොතකටම සම්බන්ධයලාති අපේ වචනය පාසා රිංගලතිෙනවා. අපේ සියලුම වාචසික අද දවසේ මේ මනුස්සේ කතාකරමු සියලමු වචනය තුළි තාව ලැගල ඉවරයි. තන්හාාව ලැගල යරයි. රන්නාව නැත් ලඟේ වචන් ප්‍රකාශ කරන්න බෑ. අද දවසේ ඇගිල් හෙලවීමේ වගේ ගැස්පිල්ල ගැහීම වගේ. ගඩා කායික ක්‍රියාවක් ගත්තො තේ සියලු ඇතුලේ අපේ තන්හාාව රිංගලක් නිකං මේ බණහාන වෙලාවේගකකව මතක් වෙන ඔය මතක් වෙන දෙයක් ගානේ තම තමන්ගේ තන්හාාව රිගනවා එහෙම සියලු කායික ක්‍රියා සියලු වාචසික ක්‍රියා සියලු මනෝමේ ක්‍රියා ඇතුලේ තන්හාාව රිංගල හමර මේ තන්හාාව තමයි ඉදුකට හේතුව. එනම් ප්‍රශ්ඥ තියෙන්නේ තන්හාව නැති වෙන්න ප්‍රමයති එන්නේ සීල සමාධි ප්‍රශ්ාව. ට සීල සිික්ෂාව තුළෙනුත් තන්හාව නැති කරනු අනවෙ මර්ධනිවීමක් කරනු හැබැ සිල් රකිින් ඕන සිල් ගැන ඉගනගත්තට තන්හා මර්ධනවවෙන්න ඔගක්කය සිල් ගන ඉගනගන්න. හොරදිල් රැකීම. අනුල්ටමේන්ද සල් රගනවා තවා හොරෙන් කඩනු එකට තන්හාාව ප්‍රියාකාාරකය දෙගුණවෙන්. තර බොරුසිල් කාරයන්ගේ තන්හාව වැඩි තර කාය හෝනමකා කායෙක්‍රියාවත් වූ ලයිදී ලේ තියෙන්නේ තට කායෙක්‍රා තුල ලැගගෙන ඉන්වා සන්හා සියලුම් වාචසික ක්‍රා තුළ ලැගනන්න තන්නහා ඒගේ සියලෝ මානසික කියියා තුළ තන්හා ලැගදනන්නවා. මෙම මෙෙම අපේ ශංසාරයේ සෑම තැනටවිදිලා තියෙන්න තන්හාාව කියන්නේ මොකටද කියලා බුදුහාමුදුරුවෝ කතුරා සත්්‍යයේදී උන්වහන්සේ දේශනා කරන්න තන්හා මෙන්න මේකට මේ ආලාර ගාලාම කියන දන්නහාාව නෙවී. එඒ දුකට හේතුව අලාර කාලාමත් තන්නාවක් ගැන කියන්න නැති ඒක නෙම කියලු ද උද්ධකාරාම්පුත්‍රත් තන්න්නාවක් ගැන කියලති වා ඒකත් නෙවීමි එකට එදා හිටිය සත්්‍රාත්‍රුවරු සංසාර දුකට හේතුවක් කිය දින එක න් සතන්හා විදියට ගුල්ු පැදිලි කරන්න ඒ එකත් නෙමයිකි ඒ වුණාට වර්තමාන බෞද්ධයා අන්දිිත උපාතක උපාසිකාව සන්හාව මොකක්ද කියල ඉගෙන ගන්න යන්න කාගෙන් ඉගෙනගෙන යන්නේ සමාජ විද්්‍යා දේශ වාලක්ඥයග උගතගේ උගච්චම ඇතිකරේ රන්නාව එකට උගතට පුළුවන් රන්හාවවගෙන නිර්වුවචයදදි දර්ශනිකයගේ ධර්ශනිකකාම ඇැතිකරේ සන්නාවටකට ධර්සනිකයට පුළුවන්ද දන්නාව ගැ නිර්ුවචනයන්දේ දැ මේ උගත් පිස්වුව නේදමේ තිය. ොකට එකම වැරැද්ද බුදුහාමුදුරු කෙරෙ සද්ධාව නෑ ධර්මය කෙරේ සද්දාා නැඒකා කියන සන්හාව කියන්නේ මේකයි කියලා කවිකාරයෙක් කිව්වෝ එක විදිකට ඒක පිළිගන්න. නවකතාකාරය කිය නොවන රන්ාවෙන්මයි නවකතාාවලියන් ඒ වචනයක් ගානය ගලාගෙන යන්නේ තන්හාවමයි ඒ ඒ තහාාව ගැනමයා විස්තරගන වෙ ඒක ඉගන ගන්නවා එතකොට දැන් දේශනා පවත්තනව තන්හාාව ගැන පෙළක් අයි ඒ දේශන වචනයක් ගානෙලීට විසුවෙන්නේ ඒ දේශකයාගේ තන්හා ඒක ඉගන ගන්නවා අර උගත් පිස්සු ඉ ගැන ඒත ියෝගෝ අවුරුදු ගාන රටපුර ඇවිද අ ලෝකෙ පුරා ඇවිදල මැටල තන්හාාව ගැන තේරම්වාර දොට දාවෙන් තමයි රටපුරා ලෝග පුර ඇවිදි ව කොටම දැ නැ උදවනේ කවු් රටපුරා ලෝග පුරා මේ සංශාරය පුර ගෙන න න්හාව ැබ දර පේදන්න. එඒ වට හිතාගැනින් අපේ තන්නහා අඩුද අපි මෙහෙම ජීවත්තෙන් මේකන මු දැය මුලාවෙන් අහක් වෙලා එන තන්හාාව කියන ඉඟෙන ගැන තහාාව නැති කරන්න බෑ හේතුව තමයි ඉගන ගන්නට උදවවෙන තන්නාවන්න තන්හාාව නැති කරන ක්‍රමය තමයි ්‍රඥාක්ාව ප්‍රඥා ශක්ෂාවට නිකල් ලං වෙන්න බෑ මනිියකුට නිකම් පාත්ෙන්න්න බෑ අහම්බෙන් කඩායවැට එන්නඒට සිික්ෂා දෙකක මනා පුහුණුවත්තියෙන් සීල සිික්ෂාව හා සිල් රැකල සමාධියීතයේ ජෛතසිකය එකඟකමක් පුරුදු වෙලාතියෙන්ටු දැ මේවිදිහට ජෛතසික එකකමක් පුරුදුුවෙන් නැතුව කාටවල් සතිිපර්තානය භාවනාවක් වඩන්න බෑ ප්‍ර්ඥාශික්කාව වටන්න බ එක හිදා නමා තේරණ භාෂාවයකි කිසිම් පන්දිතයකුට සතිවර්තානය වඩන්න බැයික. එහ තන්හාවේ තන්හාව ලැගල තියෙන අවසාන තැන උද හමුදුරුවෝ පෙන්න්න නවා ඒ එක පහර පස්සේ ම පැහැදිලි කරනවාමි දෙවිනි දේශනා විතර දැන් බදහාදුරු පෙන්ලෙනවා නිවන්දකින්න එක ලොකු මහතුරා තර්කය. නමුත් වර්තමානු බෞද්ධය නිවන්ඩකින හොඳම මිටුරා තර්කය කරගනී නිසා කච්චාව. නිවන්ද දැකීමේදී වඩාත් ප්‍රබ හතුර කියල බද්දහන්ස දේශනාර කවු. ආදුුරු පෙන්න නොව මේ තන්හාාව ලගින්ද පුළුවන් දස පොලක්තිය නොය එක අරමුණක ඇහෙම්පේනාරමුණේත් ස්ථානව දහයක තන්හාව ලගිනොවා කියලා දේශනා කරලා තියෙන එකම සූත්‍රයා සතිපට්ටාන සූත්‍රී විතරයි දහපොලක ලගින් ඒ දහපොලේ අවසාන දෙක විතක්ක විචාර විතක්ක විචාර කියනේවා නැතුව තර්කයක් නෑ. එනම් තර්ක කරලා තන්ාව පෝෂණය වෙනවා විසා කිසිම තර්කයක. විතක්ක විචාර කියන්නේ වචී සංස්කාර වචනය බිහිවෙන්නේ වචන බිහිවෙන්නේ මනුස්සේකුට විතක්ක විචාර තිබුණනොත් විතරයි. විතක්ක විචාර කියර දෙක තිබුණොත් විතරයි වචන බිහිවෙන්නේ. සංස්කාරයන්නේ විතක්ක විචාර දෙක තමයි තන්හාාව ලගින අවසාන තන්හාාව ලගින තැන් දෙක එ විතක්ක විචාරවල ලැග නැත්නම් යා විශේෂ කුද්ජලි න පර්තමානය උගත් පිස්සුව හින්ද නිවන් දකින්න යන්නන්නේ විතක්ක විචාරෝලි මේක තමයි තන්හාාවේ වූල අපඒටික පසමේ තන්නාවල් ලගින තැමම් පස පැහැදිලි කරන්න තැමු මෙතෙන්ද ඉගෙන ගන්න වහන්සේෙන්න්න ඕනේ තම තමන් දන්න තන්නාවයි උදුහම් දුරු දේශර කරන තන්හාාවයි දෙකා උගත පෙන්නන දහාාවයි පන්්ඩිතිය පෙන්නන දහාාවයි එයාටාවන එයාගේ තන්හාාවෙන් උපදුුණ අලුද් දෙයකි. දෙයාගේ විචාරයක් ඒ නිසාවෙන් තමන්ට මෙතැන තන්හාාවක් ගනුගෙනු කරන්න මොන ගණුගෙනු කරන්නග කායික වාචසික මානසික ගනු ගෙනු හැමෙම තන්නාව රංගල හමාර එන බුදු හමුදුරුව පෙන්නපු ධර්මය තුළ තන්නාව කියන්නේ මොන වගේ ඇත්ත කියලා ඉසල්ලා නාමිකවේගෙන ගන්ඩක් දහාමුදුරෝ පෙන්දනා මන් දේශනා කරන මේ සංසාරදුබට හේතුවන දන්නහා මෙන්න මේ වගේ එකඒ ඒක චතුරා ශත්ත්‍යය දශනා කරපු හැම තැනම තියෙනවා එකෙන් තන්නහා යැන මේ වගේ දෙයක් කියලබ දහාමුදුරෝ කෙටියෙන් දේශනා කරපු තැන්ති නො දීර්ගෝයි දශනා කරපු තැන්තිනවාඒ කෙටියෙන් දේශනා කරපු හැම තැනම දු දුක සද ආරි ශට්ි හැම ල්ලේම හැම පොතැක මහම සූත්‍රයකම ත්‍රිපිටක තියන හැ සෑම තැනම සහම පුද්ගලයාට මේ විදිටම පලවෙනි ධර්ම දේශනාවේ දේශනා කරති පත්සක මන උන්වන්සරට කෙටියේ ඒවගේම අනිකුත් සියලම සාවකයන්ට චතුරාජශත්්‍යය සම්මාධිට්්‍යය දැ සමාධි්්‍යය ජන ිට්ටිය ග චතුරාශත්්‍යයන්තර්ග දිීට්ියයනන්නේ ලොකොත්ත්‍ර සමාධිට්්‍යය කිය සම් මාධීට්ියය ගැන දේශනා කරපුතු හැම තැනම් මේ මේ විදිහට කෙටියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තන් මම කියන තහාාව මේ සංසාර දුකට හේතුවෙන තන්හාව මෙන්න මේ කයි වෙන කිසි දෙයක් නෙවී. මෙතන මහාසති වට්ටාන සූත්‍රයේදීත් බුදුහාමුදුරු දේශනා කරනවා බුදුහාමුදුරුව පෙන්නන මේ සංසාර දුකට හේතුවන සන්හාව මෙන්න මේ වගේ. කටමංච බික්කවේ දුක්කා සමුදයක් ආරි සත්චා කුමක්ද මහනිනිමේ දුක්ක සමුද්‍ය ආරි සත්්‍යේ යායා යායන් තන්හා පෝනෝ භවිකා තන්හාාවයිඒ තන්හාාවේ මංකගේයෙන් තන්හා බුදුහාමලර දේශනා ගන්න තන්හාාවේ මොහද වෙන්නේ පෝනෝභවිකා නන්ඩිරාග සහගතා තත්‍ර ත්‍ර අභි නන්දන්නේ. ද කාමතන්හා බවතන්හා විබෝතන්න මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත බුද්ධ්ඥානයෙන් අවබෝධ කරගත්ත සංසාර දුකට හේතුවෙන සියලු සත්්‍යයාගේ දැනුත් දැ බණහනකොටත් ඒ සත්වයාට උදව්වෙන තන්හාවෙ හැටි. මේ තන්හාාව ස්වරූපරං තුනක් තියෙනෝ කාමතන්හා බවතන්හා විබෝතන්න මේ ොරූපතුන් එ කාමතන්හා බවතන්හා විබෝතන්න ඒ සවරූප තුනක් ගැන මෙතන කියනවා. ඒවගේ මෙතන දෙශනා කරනවා යායන් තන්හා පෝනෝ භවිකා නන්දිරාගසාගතා තත්්‍ර තත්ත්රා අබිනන්දමි. එතකොට තන්හාේ ස්වරූප තුන තමයි කාම බව විබෝ එතකොට පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්්‍ර තත්්‍ර අභි නන්දනී කියන්නේ තන්නාවේ ස්වරූපනෙමී. මේ බේදෙසනා කරන්නේ තන්හාාවෙන් කරන කෘත්තය. තන්හා කරලා දෙන්නෙම කද දැ ත යමක් දැ තන්හාාව කියන්නේ හැමවිටම සත්වයෙක් තුළ හැම වෙලේම සංසාරගත සත්්‍යයා තුළ සක්්‍රීය නාම ධර්මයයක් නැහම් මානසික ස්වරූපයක් නැතුව මේ භෞතික ස්වරූපය නෙමීමි සන්නාවිය. ධම්ම සවරූපයා සිත තුළ හටගන්නේ එක. සිතත් නෙමේ. රූපත් නෙවෙේ. තන්හා කියන්නේ සිත තුළ හටගන්නේ දම්ම සරපය හැබයි සංසාරගත් සලුම රත්වයන්ට මේ තන්හාාව කියන්න. සිත්ත ස්වරෝපය මානසික දම්ම ස්වරූපය හටගන්නවා මයි ඇහැට රූපයක් පේනගොටත් හටගන්නවා කනට සද දෙයක් ඇහන කොටත් හට ගන්නවා. අනිවාරි මම ලඟනම් නෑ කියලා කියන කෙනා විතර මෝඩේ වෙනනේ. මක දේ මෝඩකමේ ඒ වචන පිල්වෙෙන්ද ෝ ඒ සිතුවිලි ඇතිවෙන් මල් ලඟනන් තන්නාව නෑ කියලා සිදුල්ලි මාත්‍රයක් ඇති කරන්නේ සන්නවමයි. එන ඊටකටිය. කුසල කරමිය බවට හරෙනවා මල් අඟ තන්නාව නෑ කියලා ප්‍රකාශ කිරීම තන්නාවගෙන දන්නේය ඒ වචනය තමන්ගේ ප්‍රකාශන වචනය ඇතුළෙ තන්නාව ලගලා ඇ ඔන්න වගේ ගහම් බීරයි හැම මොහොතකම සක්ක්‍රීයේදයක්න එක නාම ධර්මයක් සිත තුළ හටගත්ත දෙයක් ඒ සිත තුළ හටගන මෙ බුදුහාමුදුරු දේශනාගන්න තන්නාවගනක සිත තුළ හටගත්ම හටගන්න ස්වරූප තුනත්තියෙනව කාමස්වරූපය එක අනි බව සවරූපය බව කිය මේ පැවැත්ම ගනක ඒ පැවැත්මට විරුද්ධ ස්වරූපය විභව එතට කාම බව විභව කියන තුන් ආකාරයකින් තන්හාව සිත තුළ හටගන්න. එතම හැටපේන අරමුණ තුළ කාමසවරූපෙන් ගුත්සල් තන්හා ටගන්න පුළුවන් බවසවරූපයෙන් හට ගන්නක් පුළුවන් විවසවරූපය හටගන්න පුල හැ වර්කට එකයි. කාමසවරූපයෙන් හටගන්නගොට එක විදිහයි. බවසරූපයෙන් හට ගන්න ගොට තව විදි. විබෝ දරූපෙන් අට ගන්න කොට තව විඩියා නුත් ඒ මේ වෙස්මාරු කර ගැනීමේ හැකිියාවේ යුක්ට එකැ මේ ැතිට දරුණුම් ගව දැ ස්මාරු කර ගන්න පුළුවන් තන්හාවට කාම භව විබෝ මෙම වෙස්මාරු කුණක්ති දැ පිළකල් දැ හිත ඇැයි මෙහෙම කාම කියන්නේ කාම දරූපය තාවල් කරන්නේ දැ ඇැ කණ ආසාදී පංච ඉන්ද්‍රියන් තුළින් හැට රූපයක් පේනකොට ඒ රූපයෙන් පිනවන ස්වරූපයක් ඇති කරන්නේ කාම තන්හා මේක තමයි දරුණුම තන්නාවේ සවරූපිය පිනවනස්වරූපයක් ඉවාසේ බවස තන්නාව පිනවන්නේ එෙම කාමය වගේ පිනවන්න හැට රූපි දැක්කට අන ඒක එහෙම නේ කියන මධ්‍යත්ත තරූපයක් ඒකත් තන්නාව එතකොට විබෝතන්හා ඒ හැට පේන රූපයකටම අකමැති ස්වරූපයක් ගෙනවද අකමැති රූපයක් පේනකොට දයෙන විබෝතන්න කාමතන්නහා නෙම ඒතකොට තියෙ බවතන්නාත් නෙවෙේ වි්බෝතන්. දැම් පේන දේක ඔය තුනෙන් එකට අයිති නැතිදයක් පෙන් දීට. ගහක් පේනවා එක්කො ඇමති එක්කෝ ඒ හා දැකල සතුට වෙනවා දැමුලිම සතුට වෙනවා නැතිනව ඒක ගාරනය ස්වභාවධර්මය එහෙම තමයි ලෝකේ හැට ඒ බව ත ලෝකයේ හැති ස්වභාවධර්මය හැති එ බව එහම දහසක්වය නැද පේෙනවා. අඩහස ඇතිකරේ කව් ඉබේ හටගත්ත තමන්ගේ හපන්ගමකට හටගත් වද කියන්නන් ත මන්ගේ ඥානයන්ද ඥානයේ කවු් අයිතිකාාරය තන්නහා බව තන්නාව දැන් අකමැත්ති මේක සමාජයට හානි මේ පේනදේ මට හානි අපේ ගෙදරට හානි සමාජයට හානි මනුස්සයන්ට හානි බල්ලන්ට හානි හ වත්දි නොල් එදගක යුතු තන්හාවෙත් ලැගල් කාම තන්නනම එතන ලැගල ති බවතන්නාත්නෙවෙේ ඒ ඒක තමයි විබෝතන්නාව එන මේ ගැටීම නිර්මාණය කරන්නේ විබොහෝතන්නාව ලැක්් ගම අරමුණක ඇලීම නිර්මාණය කරන්නේ හාම තන්හා ලැගමේ අරමුණි එලින් ගැටීන් දෙක මධ්‍යත්තු වෙලා රධනැතු ඉන්නේ එතනත් තන්හාාව ලැගල නැතුව නෙවෙ බව තන්නාව ලැක්ගම. ඕක දැන් එක්ම ආරමුණ කලින් කලට මේක වෙනස් වෙන් තමන්ගේ තන්හාාව තමන්ට මැනගන්න හොඳ අවස්තාගවල් තුොළ දන. කවුරරි කෙන දීවත් දීවත් ලා පාසකම්ම කෙනෙක්දම් දැ විවාහ වෙන් විවාහවෙන්නේ ති විවාහ සහාකරුට ඇතිවෙන්නේ යා හොඳයි කියල දකිනකොට හඩ ඇහනකොට ඇතිවන්නම කරද තරහා පරන්නවන් නෑ කියලද ඉත කාමතන්න තිිගත්හල්යනකොට වැරදි දකිනකොට වීබෝහ තන්නා වැරදි දැක්කල් සදධ නැතුව ඉන්නකොට බවතන්නා ඇදකට පෝසනය වෙන්නේ තන්නාවනවී එසට මේ ජීවිත කතාවේ හම සංසිද්ධියම තන්හාතුුණ එකිනෙකට මාරුවීමෙන්න්නේ ද ස්වරූප වෙනස්සෙන් දැ නැන් දම්මට මුලින් ලේලී හොයන්න කොට පුතාට කරහදපදින්ට ලේලි බලන්ඩයනකොට ලේලි ගරටපුරා අවිල් වරගන කියන්නේ අපිට හොඳ ලේඩියෙක් ලෙබෙන්ඩියන් ලේලිගේ ලස්රන ගුණ හැදික්්චිකං කියෝගියෝ අටදිල් කඩා ගන්නවා ඒ කාලෙ උවාසකම එ මොන තන්හාවෙන් කාම තන්න ඊට හස ලීලිගේ යගසි වැරදි දකි නතමන්ට තමන්ගේ බොරු වැඩවලට විරුද්ධ වෙනකොට වි පස කරගන්න දෙන්නතුව කල්මූුණ දැක්ක කතා කරන්න ඇතුව රෝගනය අනගාල ඒත්තුයි බවතන්න ඉඩවර්සේ කරන්නමදන්නතුව මධ්‍යත්වනවා එතකොට බවතන්න ඇ හැම සංසිද්ධියකමතියනවාන හැඳුමක් ගත් ඔහයතුනම යනවානේද වට ඉගන කන්නි කොද මනුස්්‍යවල් හඟනන්නේ බවතන්හා විබෝතන්නා නෑදීනන්නේ ම සූපාාවච රුරහ්මයන්ගේ බ්‍රහ්මය උගන්නලදෙන්නේ තමල්ඟ මේ විබොහතන්නාව නෑ කියලා ඒවගේ පණ්ඩිත උපාස උපාසි ගවයින් එක තමන්ඒවල මේ දවතය මේ මොහො තෙත්තේදේ විබොහොදන්නවා ම ඉග ගැ ද න්නන්නේ ොද විභාග පාත්තය පසිල්ලිගෙන ගත්තේ රකින්නව විභාග පාස එන්න නා ගතින් තන්හාාව හැන ඉගෙනගත්තේ අතරිය වාසියල් ලැබෙයිද මේ වගේ බොරු කරුලා කරලා හැට පැත්න්නට පාස්සේ රුදාවක් ඇදුරන කරන්න දන්න. ධර්මයේ තන්හාාවට අහුයි. ලන්හාමෙන් තමයි ධර්මය අ ඉගෙන ගැනදී. බොරු කර හිතකට මේ තිපට්තානය. ගේ එකක් වඩා නදන්නාව නැති කරගන්න නංඒ නැතිවීමට වැඩිය තමන් කරපු බොරුවට අවුග නොමිතන්. ඒක තමයි බහුතරයට වෙේ නොේ භහාවනා කරන්න කියා. තහාාව කියන්නේ හැමත් තැන්නම දීවෙල්ලා වැඩකරන මුල් ධර්මිකාාවයක් මනෝමය ස්වරූපයා දම්මයක් දැන් එහෙම නම් බැලුව දැනගන්න ඕනේ කොහොම හරි මේ කාම බව විබහ කියන ස්රූප තුළගින් තන්හා එකෙනෙ එකකට වෙනස්සේ නොමේ එකම කෘත්තියක් කරන්න තන්හා සනිකෝ පැත්තමාරුුණ ගැන එක කාලෙද පිනව ගන්න පුළුවන් විදිහේ එකම අරමුණ එකම ගහග හා මලවන්නඩ පුළුවන් මලම මළ කියන දේ ඇට බේන එක එ මල කියන රූපය අල්ලගන විටක ඒෙන් පිනවන්න පුළුවන් හැකියාවත්තන්නහාට තියෙන ඒ අන්නාවේ ඒ පැත්තට බදුහාමුදුරු පෙන්නවා කාම තන්නා. එක බලගති. ඒගේ මළ ගෑන මධ්‍යත්තෝ බලන්න පුළුවන් කමක් තියෙනවා එතකට තියෙනවා බවතන්නවා. එව මල් පේන්් පැරිකමක් ඇතිකරනවා විභූතන්නවා. එ ඔය ලෝබය කියන එක පැටම ගන්න ති ලෝබය ලව මූලිය කාම තන්හා එක්ක ගණනු ගෙනු කරනවා දේශමූලිය විබහ තන්නාාවක්ක ගන්ුගෙන කරනවා මෝහ මූලිය බව තනාවයක්ක වැඩිෙන් ගනු ගෙනු කරනවා එ ලෝ දේශ මෝහ ගන අහුසල් මුල්තුන මේ තන්හාාවේ පැටාවක් තු තන්හා වන්නවෙෙන් අපුතල් මුූතිිය අකුසල්මුල් ලෝබය තන්හාාව කියල තම පාතකම්බල කියන්නේ මල්ලඟ නම් තන්නවක් නෑ කියන්නේ බොරු දන්නාව ගෙන දන්නඇතුවෙයිර පන්සිල් පාඩැංගරේ රකින්න නිවෙයි විාර පාසෙන් ඒවගේ තන්න්නාව ගෙන ගෙනගැෙන දීනවා විපාග පාසයෙන් ඉති මල්ලඟ තන්නාව නෑන් කියලා රඟපානෝ රටපුරා ලෝගිපුරාඒවගේ බොරු කරනයට ධර්මය ඇතයි. ඒවගේ විකෘති වෙනයට ධර්මී ප්‍රයෝජන ගන්න පුළුවන් කම අඩුවෙන බොරු කරන ධර්මයට නිගා දීලයි. කොමාරීතකොට ඊළඟට මේ අකුසල් දහාය ගැන කිව්වා මේක විශේෂ සකුසල් දෙකක්තිය නොව සංකල්පී අකුසල් දෙක ඒ අකුසල් දෙකට මේ අභිද්්‍යාව්‍ය පාති. එතකොට කාම තන්නහ එක්ක නමයි හුගා කලාට මේ අභිද්්‍යා වැට කර. එක නැතුන කාමතන්නයක බහු ලෝසිෙන් වැඩ කරන්නේ අභිද්ජා ඇලීම විබෝතන්හා එක තමයි ව්‍යාපාදී වැඩ කරන්න ට කාමතන්හා එක තමයි වැඩියෙන් අභිද්්‍යය වැඩ කරන්නේ විබෝතහාය එක තමයි ව්‍යාපාදී වැඩ කර තන්හා එතකොට අරමක ඇලිින් ගැටින් දෙ එක හෙ තන්හා දෙකේ මාරුවෙන් න්නේද ගොඩක් කියලාර දි එ දන්හාාවන් ෑ කියල රඟපාන අය ගතකොට වටිනා බොරුවක් නේද කරන්න එම නෑ කයින් තේර නාරමන්නකට කයින් තෙරන ධාතු ගුණයක්ක් යන්න ඒදාන තුරට ඇලිින් ගැටින් අඩු කරොත් ඇලිින් ගටිින් ඇති කරන්නට එපාගේ කිය උපබ දෙසිස දෙදනීමකට දේ. කාමතන්හා විබෝහතන්හා දෙකට අවත්ථාව දෙන්්ඩේ පා කියනකන මේ පුහුණුව ගකිමල ැබෙන් ඕනේ කාමිසා හිතල කරන්න පුළුවන් හිතන්න ගවත් නැවතර බවදන්හා වැඩි කරනවාන එකද පන්්දිිතයට ඒ දන්න යන්න බෑඩුවවාගේ විතක්ක විචාර හරහා දියුණුවෙන්වා තන්හාාව එහෙන් දම තැන දන්හාම කියන්නේ මොකද්ද කියලා ධර්මානකූ ලෝ ඉග ගන්න යන ගමනත්මේ තින්නේ තකොට අමන් මේ පැහැදිලි කරගෙන යන්නේ කාම බව විබ්හෝ කියලා ස්වරූපතුනක් තන්හාවිතීනෝ කියලක දුවම්ඹුරු පෙන්නවා කාම කියන්නේ ඔ කාම ලෝකෙයට විතරක් අදාලේ මේ බව කියන්නේ පැවැත්මට මේක ගඟක් ගලනවා ඒවභාවර් ඉරපායනවා සවභාව ධර්මයන්නේ ඉතින් මධ්‍යාත්ත රූපය හිරපානවා සභාවධර්මය කියලා දන්නවන්න අකවුරු හනි දන්න එක තුලත්තිය නවා දන්නව. එකක තමයි බවතන්නාව කිය පැවැත්මක් බව කියන එක දේ නොම් පැත් පැවැත්මට හානිදේ කරන එකට විරුද්ධෝ ය අරමුණක හටගන්න දන්නවතාවවිීබෝතන්නා. නැ. ්‍රහමන් තරත් තිය ගන්නවේ මේකම ඕනම රතයකුටු දී එක බල්ලටත් තියන බල්ලට අකමැති අරමුණනා කියනකොට ඇකමති මිනිහෙද දැක්කම නැ ගෙදර ඉන්න ිනිසු දැක්කම බල්ලටක් කාම දන්නා ඇති. පාරය යනනිෙදැක්කම් බපුරන්නේ මොකද විබෝතන් ස උපාසක උපාසකාව බුරත්න්නේ ඇවිදිල්ලා ධර්මතාහලාටල්ලැ එකෙක්ෙනට මොකද විෝතන ඒව දන්නෑ මද තන්නහා ගැනර විභාග පාාවයෙන් දිිගෙනෙන. එතකොට ඒම බව විව්වා කියලා තොරෝපතුමත් තියෙනවා එක දැනගන්ඩ එක අරමුණක ඇහැට පේනා අරමුණක මේ තුනෙන් එක නැතුව මනුස්යකුට අරමුණ ලැබෙන් නැසාමාන්නේ සන්තර්ග ත සතයකුටේ ඉින්ද බදු හාමුදුරුව පෙන්නනේ තන්හා මේක තමයි දුක මේ ඇහෙම් පේන අරමුණකට තහාාව ලගින එක අය දුක පේන අරමුණකට කාම බව විබෝ කියන තන්හා තුනින් එකක් හරිවැ ලැක්ග නැත් නම් ලගින් නැට්ුව ඉන්න පුළන් තන්හාාව ග එක නාම ධර්මය නැතුමේ හැමගෙනාගම ලංසාරගතරත්වයාට මේ ඇහට රූපයක් පේනකොට මේ තන්හාාව තුනින් එකක් ලගිනවා සත්ක්‍රී වෙනවා. ට ලැන්ගේ නැත් නම්මගක්දෙ වෙන්නේ ඒකට එ ද දෙසනා කරනවා දිිට්ටේ දිට්ටමන්තම් භවිස්සති. එ ඇහැට පේන රූපයක් රූපයක් තුළ තන්හාාවේ කාමතන්නාව හෝ බවතන්නා හෝ විබෝතන්නාව නැත් නම් එතන ඩිට්ටේයේ දිිට්න මන්තම් භවිශ්වටි කිලපු දහතුරු දේශතරරක. ඇැහෙන මේ මේ බණහනායගේ මේ ජීවිත කාල පෙරිිචිරූපටිරිහැ වැැලුවම ඔයක එකෝ කවදද දිිටේ දිච්චමන්ත බය කවදදාවත් නෑ මෙ තන්හා තමන්ගේ වෙන කාග්‍යවත්තන්නනේ තමන්ගේ නැහ දික්චිුරූපේ තියෙන දන්නා තුනින් එකක් ලගින එක තමයි හැම හෝතක වෙන් නැත් කනට සත්ධයක් ඇහැනවොට කාමතන්හා බවතන්නහා විබෝතන්නාගේනවා ලැගෙ නැත් නං කක්‍රිය වුණේ නැත්නගේ අරමුණේ එකට ගෙනවා. සුතමත්තාම් භවිශ්චති.හයට දැන ස්පර්සයක හෝ කනට දැනන ගඳසුවදාග්‍රහණයක හෝ දීවට දැනන රසයක සන්හාව ලගි නැතුවඒ අරමුණක් ඇතිවෙනවානම් එතනති කියනවා ඒ තුන මේ කව් කරල මුතේ මුතමර්තාම් භවිශ්චති. එකට ඔ හැමදිලාටම කල්පනාවටකකව මතක්කනවා මතනක තුළ ම තන්හා බවතන්හා විබවතන්නාගෙන තන්හා තුනින් එකක්ව ලැග නැති නඟක වි්ඥාතයේ විඤ්ඥාත මත්තම් භවිස්සති. එ ඔන්න තන්හාාව ලගින් නැති අරමුන්නක සත්‍යස්රූපය ඒක මල්ලඟ තියෙනවා කියල බොරු කරන්න ද තන්හාවා හයුදවේ. ඒකින් අමාරුව වැටින එක අය තමා උපාක උපාසික මල්ලඟ ම මෙන්න මේම දේශන බවත් මෙන්න මෙහෙම වුණම තමයි දිිට්ටේ දිත්්්‍යමන්තම් භවිස්්ති වන්නේ. එකට ඒ දේශනාව වචන එලියට එන්නේ වචන හැදෙන්නේ කොද විතක්ක විචාරෝලි විතක්ක විචාරවල ගොලත් තරනාව ලැගල අනි තැන්වල කොහොම වුණ. ඒවගේ බොරු ියෝගියෝ කෝල් දම දම රතිපට්ටාන වඩ ලැබෙන පලේම ගද වයිසටය. මොකින් දවයිසත යන්නේ තන්හාමයි වයිසතය අන්ට උදා වනේ කවුද කාම තණහා බව තන්හා විබෝධන. මෙන්න මේවාගේ මුලාවකට පත්වනවා. තරමේ තන්හා තුනේ සොරූ පයෝකයි අපි බල්ලමු තව තන්හා මෙතවකට ජාති අපිට ගෙන ගණඩුවෙනවා. තැන් ඊකට බුදුහාදුරු පෙන්න්න නොමතැන මූලිකව බුදුහමුතුරු දේශනා කරන තන්හාව යායම් පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්්‍ර ත්‍ර අභි නන්ද. එක කියන්නේ තැන් තන්නහා කියන එක දැන් තේරෙනවා ඇති මේ මාහනසික දෙයක් දම් මෙයා සිත තුළ හටගන්නේ එක එහෙන සිත් පහල වෙන්න පුළු ක්‍රම තියෙන්ෙනවා හයා හැට රූපියක් පේනකොට සිත්් පහල වෙන්න. එතකොට ඇහැට පේන රූපය තුළ සන්හාාවේ ස්වරූප තුනක ලගින්ද පුළුවයි. එක්කො කාමතන්නා එක්කො බවතන්නා එක්කො විබහොතන්නා. හැබැයි කාමතන්හාාව ඇතුවෙච්චි අරමුණක අනිත් දෙක ඇති වෙන්නේ වරකට එකයි. බවතන්නා ඇතුවෙක්චි අරමුණක කාමතන්හා විබෝතන්නානෑ. විමහොතන්නහා ඇතිවෙච්චි අරමුණක කාම බව දෙකනෑ. මේ තුන් දෙන්න. දීනව ක්‍රියාත්මක වෙන්නේ එකට එක්හු වෙලා නෙමී මේකත් දැනග නන්න දැන් කොහොමාරි වේවා එතට තන්න්නාවේ රූපතුනෙන් බුදුහන්දුරු පෙන්ලන්නේ මේ පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්්‍ර තත්්‍ර අභිනන්දනය කියන්නේ මේ තන්හාාවෙන් කරන කෘත්තය එක කියන්නේ කාමතන්හාාවලටත් පුළුවන් පෝනෝ භවිකා කියන ගුණියගේ එක ගුණයක් සංසාරයට කරන දෙයක් මේක හිතුරුවා මොකද පෝනෝ භවිකා ගුණිය කාමතන්නාවටත් ගෙන හැකි. ඒවගේ කාමතන්නාවට ගෙන හැකි නන්දි රාග සහගතා කියන ගුණිය ඒවගේම කාමතන්නාවට ගෙන හැකි ත්‍ර තත්්‍ර අභිනන්දනී කියෙන ගුණියත්.ඒවගේ වෙනම ගෙන හැකි බවතන් හාාවටත් ගනහැකි ඔය ගන්න තුනම මොනවද පෝනෝභවිකාගුණ නන්දිරාගතාගතාගුණේඒවගේ තත්‍ර තත්්‍ර අභිනන්දනී කියන ගුණිය. ඒවගේම විභෝතන් හාාවට මේ ගුණ තුනම ගෙන හැකි. ඒ කියන්නේ පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍ර ත්‍රා බිනන්දමි එහනන්ද මේ මේ වචනතුනෙ මේ තන්හාාව ලැග්ග සැනක දකිඩ තිීන ලක්ෂනය. අ උරුලෑව ගියාව ඉතුරුග නොඩයක් මකටදේ උරුලෑ ගන්ද. ඒවගේ මේ තන්හාවල් ලැග්ගෙ තැනක ඉතුරු කරනවා දෙයක් ඒ ඉතුරු කරන දේ තමයි පෝනෝභවිකා. නන්දි රාගසාගතා. ඒ වගේ තත්්‍ර තත්්‍රා බිනන්ද නිමේමක් ගුණ තන්ාව තුළ සිදුවච්චි ක්‍රියාව තනාව ලැගපු තැනක තහාාව සක්‍රියවෙච්චි තැනක දකින්න තියන දේවල් තහාාව විසින්කරපුවා තනාව ලැග නැත්නම් අරමුණ ගම වකරන්නේ. තැන් දිට්ටේ දිත්තමන්තම් භවි්සති කියන තැන පෝනෝ භවිකා කියන ගුණ නේ. හැට රපයක් පේනවා පෝනෝ භවිකා කියන ගුණේ නැනෑ තන. නන්දිරාගසාාගතා කියෙන ගුණේ නෑ ඇතන දිට්ටේ දිි්්‍ය මන්තම් වි්ව කියෙන තැන තන්නව ලැගල නෑ නැත. එවාගේම තත්්‍ර තත්්‍ර අභිනන්දනී කියන ගුණේ නෑ එනම් මොනහන්දමග කියන ගුණ පෝනෝ භවිකා කියන්නම කරද අලුත් භවයක් ඇති කරනවා. අලුත් භවයක් ඇති කරු. නන්දි රාග නාගතා කියන්නේ ඒ අලුත් භවය මොකක් වුණක් අවන්නේ භවගයන් පැවැත්මක් අලුත් පැවැත්මක් ඇතිකරනවා පොර්නෝ භවිකා දෙවින් ගුණෙන් කරන්නේ ඒ ඇතිකරපු භවේ නන්දිරාගය සතුට ඇතිකරනවා ඒ මොහොත සැණකව ඒක පිළිගන්න පුළුවක් වෙන නන්දියක් ඇති කරනවා ආස්වාදයක් ඇතිකරන සතුටක් ඇතිකරන්න හන්න දැන් තන්නාව දෙන ලනු ඔය කියන්න අලුත් භවයක් ඇතිකන්නවා නන්දි රාගසාහගතාවන්න ඉදාට දැන් ෝක ඒකාරමුණකට දැන් හැට රූපයක් පේනගොට අලුත් භවයක් ඇතිකන්න ඒගෙන් අලුත් භවයක් ඇති කරලා ඒක සතුටුවන එදකට ීතේ අපිහෙම වෙන්නන්නේනි. නැදම්මටම තෙනවා වඩබෑන් මුුණු පුරාජක්කම නම් සතුටක් ඇති කරනවා ඒ හරිඔ හාමුදුරුව ගෙන බණට ගැලබයි ඒ කෙනා නැදම්ම හිත ලේලි ඇතිකෙන කොට මට සතුටක් ඇතුව වෙන්නේ ඒහැම ගැටලුෙනවා ගන යෝ බරුහින නෑ මේක තම ඇත්ත දම්ට මනපුරා දකිනකොට ඇති වෙන්න සතුටක් ඇති වෙනවා ඒ දමයි ඒයන්නේ අලුත් භවයක් හැත හැට ගන්නමත ඒව ලෝක අමතක වෙනවා බනාහන එක අමතක වෙනවා මනුපුරා මතක් වුණාව නැන් දම්මට භාවනාව කමටහන ගැලේ යනවා දෙලා තින් රක්ම මල්ුවේ යනකට මනුපුුරා මතක් වෙන අලුබල් අර භාවනා භවයෙන් හක් වෙනවා මට හම් භවයෙන් අහක්වෙලා නේද මුණුරාභවයට ගිල්ලනී ඔ නවේ බෝනෝ භවිකා ගන ඒ තහාාව කර ලතියන්නේ නැම් තහාාව ලැක්්ගෙන නැද අර මතකය විඤ්ඥාතයේ විඥ්‍යාතම තම් භවිත්තති වෙනවා මටහන දිගටයන තමතමාන්ගේ තන්හාාවේ ප්‍රමාණයට තමයි හරහානී කරන්න අලුත්භව ඇති කරන්නවා. අලුත්භවය ඇති කරලා ඇති වනාාව සතුළ ගේනවා රතුළ ගේනමදරලු හවනාව කමටහනෙන් සතුට නෑ මුණකුුණාගේ දේවල් හිතන එක සතුටුයි. නන්දිරාග රාගතා කියන්නේ ඕකයි. ඉළඟට නිකං ඉන්නේ තත්්‍ර තත්්‍රාබිනන්දනී ඔය තන්හාාව ඊගහ වරමුණට පණනවා පැ පැන සතුටුව නෝගී නර්තය තම ත්‍ර ත්‍රා ිනන්දන අවිශන්ධනී ගැන්නේ සතුට වෙන. අරපා ඉස්සෙල් ලබාාවේ ඇහැට පේමුල් ඇට පේනාරමුණක ඇතිවෙච්චී සතුටු තුොරූපිය. ඒ වෙනීම වැඩිවෙලා තියෙන් නෑනේ ඊගම මොහොතේ වෙනීමට හෝ ඉගා මොහොතේ ඇහීමට හෝ ඉගාව මොහොතේ මතක්වීමට හෝ පනක් පැනිනෝ පැනල සතුටුවනු අරකයම. ඔන්නහොම එක අරමුණකඉන්දලා ඒගාව අරමුණට තමන්ගේ මුල් ක්‍රියාකාරිත්්‍ය, අතීත ක්‍රියාකාර්තය වර්තමාන මොහොතේ ක්‍රියාකාරීත්වය තන්නාවේ නන්දිරාගය. ඊගාව අරමුණට පනින්න පුළුවන් හැකියාවට කනත් තත්්‍ර තත්්‍ර අභිනන්දන. ක ඇහෙෙන් අනට පහිනවා වෙඩ පුළුවන් එක . හන්ෙන අරමුණේ කනයෙන්නා අරමුණට පනිනවෙන්න පුළුවන් කනෙ එනාරමුණේ මනෝ ඉන්දීයට පිනා වෙන්න පුළුවන් කායඉන්දයට පින වෙන්න පුළුවන්. ඇවන්ව තමයකමටහම් විනාශකවෙන්න තන්නාව පයින. තත්්‍ර තත්රා බිනම්දමී. ලැන් අර මං ඉසලත්තව නැකට නැන්දම්මට මේක නම් විිස්්වාත කරම නපුුරා දැක්කන්න අමතක් වුණත් ඔහොම ව ෙනවා තමයි ලේරි දැක්කම වෙන්නේ. මේ කමයි වන්න මේ දේලි දැක්කම නැන්දම්මට මේ දී වෙන්නේ කාම දන්නාව වෙන්න විබහොදන්නාව දටු විබොහදන්නහා වෙනොත් ඒ ගතිය විබෝදන්නා කියන්නේ කාම දන්නහා වගේ සතුට ගන ගල්නමී ඒක දුකගනි කර්ම ඒක ගේ ොකත් ව්‍යපාග අකමැතිස්වරූපයේ හකමැතිසවරූපෙන් සතුටු කරුණු ඒගැන්නේ අලුත් භවයක් හදනවා පෝනෝ භවිකා ඒකෙන් නන්දිරාගය ඇතිකන්නවා ඒකම ච්‍රරහාට අනික් කරමුණුට පන්න. මධ්‍යත්තමාවේ බවතන්හාාවෙන් ඔය විදිහටම ගන්න. ඔහොම නැතුව සංසාරගත සත්වයකුට කිසි මාරමුණක් එන්න බෑ මේ ටික නැත්ලේ උපාසක පාර්තිකාව හැම දෙනාටමන් නින්ද ගියාම කලන්තය දුනම් විදිරයි. ඉන් තන්නාවෙන් ආක් වෙච්චි තනක් තියෙන්නේ ඇති නහැබැයි ඇහැරිය හැටිය පටන්ගන්න. මැරනවා ගන්න මැරුණේ හැටියය අලුත් උපත්තිේද මේක පටන් ගන්න එනම් පෝනෝ භවිකා කියන එක සාමාන්‍ය ජීවිතයේදී මේ ධර්මය තුළ පැහැදිලි කන්නවා අලුත් භවයක් හදන්නේ තන්හාවයි. තට ගගක් අය හිතනොම මේ තන්හාාව හින්ද තමයි මැරුුණව උපදින්නේ ඇත්ත එ මැරි්‍යෙමිනිහයකට තන්හාාව හින්දා මතමයි උපත්තිය ලැබෙන්නේ පෝනෝ භවිකා කියන්න ඕොකම තමයි. හැබැයි ඔය ක්‍රියාව තනාව කරන්නේ මැරණකොට විතරන් නිෙමේ. ඇහෙන්ගේ ආරමුණ මැරෙනකොට කනෙන්ෙන් ආරමුණ ටත් මේ උපත් ති ස්වරූපය ගිනිීනවා. කනින් එන අරමුණ මැරණකොට නාසියන්ෙන් අරමුණට මේ උපත් ති ස්වරූපිය ගිියේනවා. නාසියෙන් එෙන් අරමුණ මැරණකොට දිවෙන්ෙන් ආරමුණට මේ උපත් ස්වරූපය ගිනීමෙනම්. ම අරමුණක් ගානේ මැරිමැරී උපදිනවා කෞද්ද සංධර්ගට සත්්‍යයක් මේ මැරිමැරී උපදිනක දිගට ගැෙනීන සත්ව ස්වරූපයක් බවට හරුවන්නේ කවුද් දේලා එ ඒ අය තමයි තන්නාව එ තන්හාව කියන එක බුදු හාමුදුරගේ ධර්මයුතුළ තන්හාව කියනකින් කෙරණගුෘත්තියක් තිී නො එහ තන්හාාව නැති අරමුණක ලබා ගැනීම තමයි නිියවන කිය. තාව නැති අරමුණක් ලබාගැනීම ත අරමුණේ කාමතන්නාාතියෙන්න්න බෑ බවතන්නාතියෙන්න්න බෑ විබෝතන්නනාාතියන්න බෑ එන කතන්නාව නැති අරමුණ ලබා ගත්තාම තන්හාවේ කෘත්තිය තුනේ අරමුණ තුනතු ඒ අරමුණ තුළ දකිින්ට බෑ විද්‍යාමාන නෑමුණව කෘතිතුනේ පෝනෝ භවිකා නන්දි රාගසාගතා තත්‍ර තත්්‍රා බිනන්දන දැන් ඕක ලැබෙන් ඕනේ මැරුණට පස්සෙෙනවේ මැරෙන්ඩ කලින් මොහොතකට කායික අරමුණකින් කයෙන්ගෙන අරමුණකින් මොහොතකට මේකද. එක අරමුණකට තන්හාතුුණහක් කර ගැනීම තමයි සෝවාං වුවීම කියන්නේ සම්මාධී ්ටිලාබිය කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ හෙනම් ඇස්කන්නආසාදී ඉන්දියන් හයෙන්ම මෙ තන්හාාවේ කාම බව විභෝ කියර තුන මහක් වෙච්චි සරුපි. ර තන් වහන්ස නේ තවා ච්චිෙනා. එක මොහොතකට මේ තන්හාව බලේ අහක්වෙන්නේ කොයි කොහෙෙන්ද කායන්දී ඇහෙන්ෙන් අරමුණ එන්නෙමි සතරධ පට්ටානේ වැඩුවම අන්ත දෙකා අත හැරෙනවා කියන්න ඇත්තෙනම අන්ත දෙක තියනෙ කායිකාරමුණි කායනු පර්සන වැඩිුවයම වඩුවන දේ කායකාරමුණක මේ තන්හාාව ගැ කාමතන්නහා බවතන්හා විබෝතන්නා කියන තුනම එක මොහොතකටහක් වුණොත් හිතන තියෙනවා සවාන්ම නැවත නැව තේගුණේ ලැබෙනකොට සවාම් පලයවෙේ තුවම මාස්ට රුගන්නන එක හරි යන්නේ මාස්ටර ය ගන්නන්නම යොදා ගැන්නන්නේ මාස්ටර් කි තන්නා කාමතන්න දැනගෙන න්න මස්ටර පස්ස යනයට කොම දන්නවා හක්වෙෙන් දේසනාහකාවදාව නැ බුදුහන්දුරු බොරු න නිවන්ඩකිනය කායන කමේ ීල සමාධු රගඥාගුවට වර්තමානය උපාසක පාලසිකර නිවන්ඩකින ක්‍රමණ දේශනැහීම තර කිරීම බනැගීමනි මේවාගේ බොරු කරන අය ඉන්න තාක්කල් මේ දරුව ප්‍රයන යන්. මේ එනල් පුහුණුවකින් ලැමෙන්ද. දැ කාමතන්නහා බවදන්හා විබදන්නා කියන තුනිේ ඕන මාරමුණකට ඔය තුනින් එකක් එනෙනවාම ඇහැට රූපයක් පේනකොටත්වෙනවා අ කනක ද්‍යයක් හන කොටත් වෙනවා නාසේයට ගණ සුදු ගන්න කොටත් ව ෙනො අදවසිෙන් හමරමුණ කරම ඉනවා. ඇවිදින් අර කෘත්තේ තුන සිදු කරනවා. මනවද කෘත්ති තුුණ පෝනෝ භවිකා නන්දිරාගසාගතා තත්‍ර තත්්‍ර බිනන්දිින්. ඒක ප්‍රතිඵල තමයි සීල් අටසිල් අරගන දෙතිස් කතා කියෝ කියෝ ඉන්න. විනාටි පහක් ්‍රක්මං කරලා භාවනා කරලා ඇඳනී තිහිින කියෝනෙ වව නැතිවෙලා නදී යන්තන්ඒක කොරෝන නැති කරා සම්පප්පලාවේ උපාසක පාතික. ඒමනාට ේහම් පප්පලා විනාටි පහ භාවනා කරලා ටෙලිපපුහර්ණ එකින් කරනන්නේ. අහුධ කරවන්නේ අවුද ලඟීන්නේ ම දන්නා බවදන්නා විබෝධ මේක තමයි සත්‍ය සුරූපි එතකොට මේකෙන් ගලවෙන එකම ක්‍රමය තමයි බුණු හාම දුරාහතරාතිි පට්ටාර්ය වඩහන්න කියන්නේ වැඩුවා කියල ගැල වෙන්නේඒ අරියට මෝඩය වගේ කරන්න ඕනික මට එඒ කරන්න බෑ තමන්ගේ කාම තන්නයි මට මෙහෙම වනාා මෙච්චර ආනිශන්ස්‍ර ලැබුණ මෙච්චර අලුත් අත්දැකීමක් ලැබුණ එතින පටන්ගන්න ආයර තන්න්නාවේ හෙල්ලන්ටිකට ඒ රාකච්චා කරන්න අදදැකීමක් කියන්නේ තන්නාවේ ප්‍රතිපලිය අදදැකීම විත්තර කරඩා අපව විතක්ක විචාර භාවිතා කරනවා කියන්නේ තන්හාාව ලැගල හමාරයි අදැකීම් නෙවේ දන්හාාව නැති තැන අධදැකින් තමයි නැතිවෙන් එම් තන්හාාව කියන්නේ මොකක්ද කියලා අප හෙවවොත් වචනයට ගන්න බෑ තන්හාාව කියන්නේ තන්හාාව නැති තැන අපි හැටි බුදු හාමුදුරු දේශනා කනු. අපි හැටි නිස් සත්තා නිත් ජීවල් සුන්්‍යයක් තන්හා ලැති තැන අපි හැටි සූ්‍යයි ජීවිහක් නෑ සත්ත ස්වරූපයන එ සූය කිුව මොන්නක පණ්ඩිතය පටගන්වා බුදු හාමුන්දුර සූන් නිතා දර්ශනය අදේශ නෑ සූ්‍ය ග තහාාව නැති තැන සූ්‍යයි සූ තා ධර්ණනය බුදුහනය ධර්මනය ය පණ්ඩිතවා්‍ය ඒ විශේ ද්‍යහල වල ධර්මය මහචා ධර්මීවා ධර්මණ ඒ අයිති පන්්දිිතඋ පාසක පාසිකවගියෝගෝරත්්‍යයාදු ගාලා තන්නාවය මැරිල්ලා සතරපාය අනුවත් ඇති එ මොහටම තන්නාවෙන් කරන්නේ තන්නාව ලැගම අපිට තේරන බාතාවමකද තහාාව ලැක්්ගම තමයි සත්්‍ය පුද්ජල භාාවයක් නිර්මාණයවෙෙන් හම් තන්හාාව ලැගපු තැන තමයි සත්්‍රයකින්නේ. මම හැදෙන්නේ. නැමේ පින්වතුන්ගේ තන්හාාව ලැගපු හින්දතම මම බණහානවා වෙන්නේ. මල්ලඟ තහාාව ලගෙන හිදතම මම බණ කියන කෙනෙක් වෙන්නේ. මං මනුස්සේත් වුණේ හෙනම් මන් දෙවිය වුණේ කොහොමද තන්හාාව ලැගපු හින්දා. ලැඟපු දන්නාවයෙන් ඉපදිී්චී මනුසියට හිතනවා අමල්ලඟ දන්නාව නෑගෙලා ඇතකට දබල්වෙලා තන්නාව ලැගලා. එන තන්නාව මේ අරමුණ කට ආබවාම තමයි මමත්වය සත්ව පුද්ජල භාවය මත්වය කියයන්නේ සත්ව භාවය හා පුද්ජල භාවය, ජීවභාවය. එක නිස්සත්තා නිස් ජීවා සුන්නේය කියන්නේ සත්ව පුද්ජල භාවයෙන් තොර වෙනවා. සූය වෙනවා තන්හාාවෙන් සූය වෙනවා. මේක තමයි බුදුහාමුදුරලෝ පෙන්නෙන නිවන් මාර්ගය නැතුව සතෙකුට අවබෝධ වෙන එකන්න නෙවෙේ නිවන ගිය. තමත් ජීවයකට සිදුවෙන විශේෂ සිදුව න නිවන ගන්නේ නිවන කියන්නේ සත්ව පුද්ජල දවහාවය හදන තන්හාාව නැතිවේට්චි තැන තියෙන සත්‍ය පරමාස ස්වරූපය එනම් මම සෝවාන් වුනාගේන උපාසක උපාසිකාවකග තිෙන්න අමු බොරුවයි. එතනවා සත්ව පුද්ගල භාවයයි. එ සන්හාාවේ වන්සකතාවයි. සන්තන්නාවහින් ලැගල හද වූ විතක්ක විචාරවල එළියට පැඩීමයි. සාව නැති දැන සත්ව පුද්ගල භාාවයයි නැතිවෙන්නේ අරමුණු නැතිව නෝවනෙමි. අරමුණ එල් ලගෙන තන්හා නැති. මේක තේරුම් ගන්න මහන්සුවෙන් එතකට මූලිකුම මේ සතිපට්ටාන තූත්‍රය සත්‍ය පක්්වේ තියන මූලික පැහැදිලිකිරීම මේ දීර්ග පැහදිලිගකිරින් රාසියක් තියවා එවැ මූලික පැහැදිලි කිරීම මව කරේ මොකක්ද යායන් තන්හා පෝනෝ භවකා නන්දිරාග සාගතා ත්‍ර තත්්‍රා බිනන්දැනී තෙයතිී දැන් කාමතන්නා බවතන්නා විබෝතන්න. මේකැනැතු උපාසක පාසිකාව ගියෙන් ලන්නාවාර යන්න මේ බුදුහාමුදුරු දේශනා කරන්න තන්නවා එක දැනගෙන ඉඳදු. ඉනවස්සේ මේ දේශනාව අඩින් අවසාන කරනවා මේ මුල් කොටස ඉගා දේශනා ඇද බුදුහාමුදුර පෙන්නනවා මෙන්න මෙමද මේ මංකිවවා මහස පටාන සූත්‍රයේ විතරයි මේ දීර දේශනා කරලා තියෙන මෙච දර්ග විස්තරයක් ඒගාවස. පෙනසූත්‍රරෝ දකි නම්වෙන. ඒගාට බුදුහාමුදුරුවම ප්‍රශ්නයක් විදිහට මිදිරර්ු වච්චල සසාකෝ පනේසා භික්කවේ තන්නහාගත්ත උපත්ජමානා උපද්ජති කට්ත නිමී සමානා නිමීසති. ැ මෙන්න මේ දිහට තව දීර්ග පැහැදිිකිරීම අර්තේලා මේ ික තමයි දීර්ගව පැහැදිලිකිරී. එකැන බදුහාමුදුරුව පෙන්වා මේ තන්නාව කොහයද උපදන්නේ. ද අරම් මුණනක කොහේද උපදදින්නේ. කොහේද ඒ පදිච්චක පවතින්නේ. කර්ත උපජ්්‍යමානා උපපජ්ජතිය කියන්නේ කොහේද කොතනද උපද්දලා උපදන්නේ. සමානාති කොහේද පවතින්නේ. ඒකත බුදුහමුදුරු දෙනෝ අවත්තරේ කැටියෙන් ඒ දීර්ගලට පැදිලි කරලා තියනවා දීර්ග පැදිලි කිරීම ඔට අයිති ධර්මකාරණ අපි ඉගවදේශනා ලජී පැදිි කරන බලා පොත්වයෙන. එඒටින් දෙදසනගනවා යන් ලෝකයේ පියරූපන් සාතරූපාන් එත්ත සෝ එත්ත සා තන්හා උප්පජ්්‍යමාන උපජ්ජති එත්ත නිවි සමානා නිවිශති මේ ලෝකයේ යන් ලෝකයේ පියරරූපන් සාතරූප ඔන්නො එ දෙ පියර්රූප සාතරූප දෙක තුළයි තන්හාාව උපජ්්‍යමානා උපජති ගැන උපදින්නේ නි සමා නිවීශතිී කියන්නේ නැතිවෙන අ නිවශමාන නිවීශෂතියන් පවතින්නේ එන පිය රූපන් සාත රූපාගනත් රූකය කියන්නේ මෙතන මේ ඇහැට පේන එක විතරත්න්නේෙමී ඇහැ කන නාසේ දිවකයාන මනක කියෙන අරමුණ ඔක්කොගෙම රූප සද්ධ ගන්ධ රස පොටටබ් ඒ වගේම දම්ම මේ සියල්ලම රූප විදිහට මෙතන් සලකරවා එටකට ඇහැට පේන අරමුණක ප්‍රියල් පියරූපන් කැමතිී වගේෙනෙක් සාාතරූපන් මදුර වූයේ වගේ තමන්ට හොඳ වෙච්චිදේක හොඳ වෙච්චි තැනක තන්හාාව ලගෙනවා පියරූපන් සාත රූපන් ද මේ පිළිබඳව ඒ තන්හාව ලගින ස්වරූප සිය ගාන එකේ කාරමුණේ පැවතින්න ස්වරූප ගැන සටිපට් අන සූත්‍රී විස්තර වෙනවා ඒවා දැනගණ්ඩ නිකන් තමල් ළඟ ලොකු ගුණ තියෙනවා කියලා තන්හාාවේ ගැටේට අහුවෙන් දෙපා තමල් ලඟ තියෙන්නේ තන්හාාවේ නැහැදිච්චිකමින් හැදි්චීව විතරයි. තන්නාව වැඩි කෙනට ඒවවා ලැක්්ගේ වැඩි කෙනාට හිතනවා මගේ ලඟ දරන්නාව නෑ කියලා මෙව තමයි තන්නාවේ ගැට එකහින්න මෝඩය වගේ ඔය සතිපර්තානය වඩැන කෙනාට කවදහරි බුදු හමුදුරගේ ධර්මයේ ප්‍රෝජන ගණ්ඩ පුළාගගේ කිසි පන්දිතයකුට තන්නාවෙන් ගැටේ ටහුුවේ නොමිසක් වැඩින සතුප්‍රට්තාානයක් නෑ මේකත් මතක් කරමින් අපි එතකොට ඉග ආදේශනයේදී එ බදහාමුදුරෝ පෙන්න්නන ඉතිරි පැහැදිරි කිරීමම් ටික ඇටිකල්දුරටවත් පැදිලි කරන්න උක්සාගන්නවා හැම දෙලාට ෙරවන්සර